ශ්‍රලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රථම වතාවට මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඔහු මෙසේ පවසනවා, අපිට පිතිකරණයේ වැඩි විනයක් අවශ්‍යයි. පිතිකරණයේදී වැඩි ඉවසීමක් වගේම ලකුණු රැස් කිරීමට යම් අභිප්‍රායක්ද අවශ්‍යයි යනුවෙන් ශ්‍රලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩබාර ගැනීමෙන් පසුයි පළමු වරට මෙම අදහස් ඔහු පළ කළේ. ඔහු තවදුරටත් මෙසේ පවසා තිබෙනවා, මම පසුගිය සති දෙක තුළ වැඩි කාලයක් ගත කළේ සංඛ්‍යා දත්ත ගැන අවධානය යොමු කරමින් අපිට දියුණු වෙන්න පුළුවන් කොහොමද කියලා හොයා බලන්න. ඒ අතරින් එක් දෙයක් තමයි ලකුණු ලබා ගැනීම සඳහා තියෙන උනන්දු. අපි පිතිකරුවන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි. දැවී යාමට බිය නොවී ලකුණු ලබා ගන්න. මම ඒකෙන් කියන්නේ නෑ අපි නොසැලකිලිමත් ලෙස ක්‍රීඩා කළ යුතුයි කියලා. මම කියන්නේ අපි බුද්ධිමත්ව ඒ දේ කළ යුතුයි. නමුත් මට ඔවුන් ධනාත්මක වීම අවශ්‍යයි. මට ඔවුන් නිර්වීත වීම අවශ්‍යයි. ඒ ආකල්පයට අපි ගියොත් නිලකුණු පන්දු අඩුවේවි, ප්‍රහාරාත්මක වේගය වැඩිවේවි. ඒ වගේ හොඳ දේවල් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු තනතුර බාර ගැනීමට පෙර තව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හිටපු ප්‍රධාන පුහුණුකරුවන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බවද සිල්වර්වුඩ් සඳහන් කළා. ඇතෙම මට තියෙන එක අභියෝගයක් තමයි සංනිවේදනය කර ගැනීම. මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් ක්‍රීඩකයන්ට නිසලෙස ලබා දීමට පුළුවන් වන බව වන සහතිකයක් මා තුළ තිබිය යුතුයි. ඒ සඳහා මට නවීඩ්ගේ සුවිශේෂී දායකත්වයක් මේ දක්වා ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා නවීඩ් නවාස් මහතා මෙන්ම නව කළමනාකරු මහින්ද හලංගොඩ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළවෙනි වගකීම වන්නේ බංග්ලාදේශ ටෙස්ට් තරඟ සංචාරයයි. මෙම සංචාරය සඳහා දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර වැනි ප්‍රධාන වේග පන්දු යවන්නන් එක් නොවන අතර සුරංග ලක්මාල් මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම හේතුවෙන් ඔහුගේ සේවයද ලංකාවට අහිමි වනවා. ඒ අනුව අත්දැකීම් අවම වේග පන්දුයීමේ බලඇණියක් සහිතවයි ශ්‍රී ලංකාව මෙම තරඟාවලියට මුහුණ දෙන්නේ. මම විශේෂයෙන්ම ටෙස්ට් පන්දු යවන්නන්ට අභියෝග කරලා තියෙනවා ඔවුන්ගේ පළමු පන්දු 12යිදී ක්‍රියාශීලී වෙන්න කියලා. මොකද අපි කවුරුත් දන්නා පරිදි පළමු පන්දු 12 ඔබට ඔබේ පන්දු යැවීමේ වාරයට සැබෑ බලපෑමක් එල්ල කළ හැකි අතර පිතිකරුවන් මත පීඩනයක් කළ හැකි යනුවෙන් ක්‍රිස් සිල්වර්වුඩ් මහතා මෙම මාධ්‍ය හමුවේදී පවසා තිබෙනවා. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.